හරි අද අපි කතා කරන්න හදන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ලෝක ක්‍රිකට් කොහොමද වෙනස් වුනේ ඒත් එක්ක කොහොමද ලංකාවේ ක්‍රිකට් වෙනස් වුනේ සහ ඒක කොහොමද ඊයේ දවසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ICC එකෙන් සස්පෙන්ඩ් කරන මට්ටමට ආවේ කියන එක තමයි අද අපි කතා කරන්න හදන්නේ එහෙනම් පිළිගන්නවා ටෙක් ඩේලි අලුත් එපිසෝඩ් එකට ඔයගොල්ලෝ හැමෝම වැඩි කතාවක් නැතුවම අපි පටන් ගමු ඉස්සෙල්ලාම අපි කතා කරමු ලෝක ක්‍රිකට් ගැන සමහරවිට කවුරු හරි ක්‍රිකට් දන්නේම නැති කෙනෙක් මේක බලන වෙන්නත් පුළුවන් ඉතින් ක්‍රිකට් ගැන කතා කරනවා නම් ක්‍රිකට් කොහොමද පටන් ගත්තේ කියලා හරියටම කාටවත් ලොකු අයිඩියා එකක් නැහැ. හැබැයි පළවෙනි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් මැච් එක තියෙන්නේ 1844 ඇමරිකාව සහ කැනඩාව අතර. ඔව් ඇමරිකාව සහ කැනඩාව අතර. ඒ කාලේ ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් විතරයි. ඇත්තරම මේක ටෙස්ට් ක්‍රිකට් කියනත් හේතුව කියලා කියන්නේ ඒ කාලේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වලට එංගලන්තයට ගිහිල්ලා ක්‍රිකට් ගහලා එයාලගේ හැකියාව ටෙස්ට් කරන්න පුළුවන්කම තිබුණ හින්දා කියලා කියනවා. වෙනමක් කර හේතුවක් තියෙනවද දන්නේ නැහැ. ඒක තමයි මට හොයාගන්න පුළුවන් වෙච්ච හේතුව. කොහොමාරී ඊට පස්සේ ටෙස්ට් ක්‍රිකට් අපි අවුරුදු 100ක් විතර සෙල්ලම් කරනවා ඊට පස්සේ ඊට අවුරුදු 100කට විතර පස්සේ තමයි සීමිත ඕවර් තරගාවලි ඒ කියන්නේ 50 අපි කියන්නේ වන්ඩේ ඉන්ටර්නැෂනල් කියලා වන්ඩේ ඉන්ටර්නැෂනල් කියන ෆෝමැට් එක හඳුන්වලා දෙන්නේ 1975 දී තමයි මේ වන්ඩේ ඉන්ටර්නැෂනල් වලට වර්ල්ඩ් කප් එක පටන් ගන්න. ඒ අපි කතා කරේ මේ යන්තම් පොඩි ඉතිහාසයක් විතරයි. එතකොට ලංකාව ගත්තොත් එහෙම මුල ඉඳලම අපි ක්‍රිකට් ක්‍රීඩා කරාට අපි ඇත්තටම ක්‍රිකට් ලෝකේ දැවැන්ත රටක් වෙලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම අපේ රටේ ක්‍රිකට් කියන එක ප්‍රධාන පෙළේ පාසල් වලට සහ පළාත් කීපයකට සීමා වෙලා තිබ්බ දෙයක්. තාමත් බැලුවොත් එහෙම ඇත්තටම පළාත් කීපයකට තමයි සීමා වෙලා තියෙන්නේ. කොටිම අපේ ක්‍රිකට් බෝඩ් එක ගත්තොත් මේ කාලේ ක්‍රිකට් බෝඩ් එක ගොඩාක් දුප්පත්. ඒ කියන්නේ විශේෂයෙන්ම බංකොලොත් ලෙවල් එකේ තිබුණ ක්‍රිකට් බෝඩ් එකක් 1996 වගේ වෙද්දී අපේ ක්‍රිකට් බෝඩ් එකට තරඟාවලියෙන් තරඟාවලියට ස්පොන්සර්ස්ලා හොයාගෙන එළියට යන්න සිද්ධ වෙන තරමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකට සල්ලි නැති කාලයක් තිබිලා තියෙනවා. ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් කැප්ටන් අර්ජුන රණතුංගගේ ගෙදර ඉඳලා තමයි සමහර ක්‍රීඩකයෝ ප්‍රැක්ටිස් ගිහිල්ලා තියෙන කියලාත් කියනවා. ඉතින් එච්චර කැපකිරීමක් කරලා අමාරුවෙන් 1996 වර්ල්ඩ් කප් එකට අපේ ටීම් එක යනවා. හැබැයි 1996 වර්ල්ඩ් කප් එකේ සත්කාරක රටක් විදිහට ලංකාව තියෙනවා. නමුත් ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දියා කොදෙව් වගේ රටවල් ප්‍රතික්ෂේප කරනවා ලංකාවට එන්න එයාලගේ ආරක්ෂාව පිළිබඳව එයාලට තියෙන ප්‍රශ්න හින්දා. විශේෂයෙන් ගත්තොත් ඒ කාලේ අපේ රටේ යුද්ධ ගොඩක් තිබුණා. ඒක හින්දා ගොඩාක් රටවල් කැමති වුණේ නැහැ ලංකාවට එන්න. දැන් අපි ගත්තොත් පකිස්තානයේ තියෙන්නේ පකිස්තානයේ තියෙන ලෙවල් එකේම වගේ තමයි ඒ කාලේ ලංකාව තිබුණේ යුද්ධේ තියෙන කාලේ. හැබැයි මෙච්චර මේ බාධක තිබිලත් ඒ කියන්නේ ලෝකේ තියෙන සාමාන්‍යයෙන් රටවල් එන්න බෑ කියපු නිකම් ක්‍රිකට් බෝඩ් එක බංකොලොත් වෙලා තිබුණු ප්ලේයර්ස්ලට හරි හමන් ඉක්විප්මන්ට් ගන්න සල්ලි නැති ප්ලේයර්ස්ලට වැටුප් ගෙවා ගන්න තරම්වත් සල්ලි නැති මේ වගේ දුප්පත් අන්ත ජරා තත්ත්වක ඉඳලා ශ්‍රී ලංකා ක්‍රිකට් කොහොම හරි 1996 දී අවසාන මහා තරගෙදී ඔස්ට්‍රේලියාව පරද්දලා වර්ල්ඩ් කප් එක දිනනවා. මේක කියන්නේ මාරම ස්ටෝරි එකක්. ඒ කියන්නේ ලෝකේ මම හිතන්නේ මේ වගේ අමාරු තැනක ඉඳලා කිසිම රටක් වර්ල්ඩ් කප් එකක් දිනුවා කියලා මේ තරම් කාලෙකට. ඉතින් 1996 අපි වර්ල්ඩ් කප් එක දිනුවට පස්සේ මොකද උනේ? 1996 වර්ල්ඩ් කප් එක දිනුවට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඔය තිබ්බ ප්‍රශ්න කිසිම දෙයක් නැති වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ගොඩාක් ස්පොන්සර්ස්ලා ස්පොන්සර් කරන්න ඉදිරිපත් වෙනවා. එතකොට යාළුවන්ට ගොඩාක් සල්ලි එන්න ගන්නවා. ක්‍රිකට් ගැන ගීත හදනවා. අම්මල තාත්තලා තමන්ගේ ළමයින්ව ක්‍රිකටර්ස්ලා කරන්න හීන දකිනවා. මේ වගේ ශ්‍රී ලංකාවේ තියෙන ක්‍රිකට් කියන කල්චර් එක මාරම තැනකට ඉස්සෙනවා 96 වර්ල්ඩ් කප් එක දිනනවත් එක්ක. ඊට කලිනුත් ලංකාවේ ගොඩක් අය ක්‍රිකට් බැලුවා. නමුත් 96 වර්ල්ඩ් කප් එක තමයි ගොඩාක් ලොකු ජෙනරේෂන් එකක් ඉන්ස්පයර් කරේ යාළුවා ක්‍රිකටර්ස්ලා වෙන්න ඕනේ කියන තැනට. ඒ වගේම තමයි දැන් මෙච්චර කාලයක් ලංකාවට එන්න බෑ කියලා කියපු රටවල් ලංකාව නිකන් පල්ලෙහාට දාලා නිකන් ලංකාවේ ටීම් එක පොඩ්ඩක් පල්ලෙහාට දාලා බලපු රටවල් ලංකාව ප්‍රධාන පෙළේ ක්‍රිකට් සෙල්ලම් කරන රටක් විදිහට පිළිගන්නවා. දැන් අපේ ක්‍රිකට් බෝඩ් එකත් ලෝක ක්‍රිකට් වගේම මෙහෙම කාලයත් එක්ක වර්ධනය වෙමින් පවතිනවා. හැබැයි ක්‍රිකට් කියන්නේ ලෝක මට්ටමින් ගත්තාම තවමත් ඉතාම පුංචි ක්‍රීඩාවක්. ඒ කියන්නේ ඇත්ත තමයි ක්‍රිකට් කියන්නේ ලෝකෙ දෙවැනියට ජනප්‍රියම ක්‍රීඩාව. නමුත් සීමිත රටවල් ප්‍රමාණයක විතරයි ක්‍රිකට් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් ක්‍රිකට් වල තියෙන ජනප්‍රිය ක්‍රමත් කාලයත් එක්කලා විශේෂයෙන්ම එංගලන්තය වගේ රටවල් වල අඩු වෙමින් තමයි පැවතුනේ. විශේෂයෙන්ම තරුණ කොටස් ක්‍රිකට් වලට ආකර්ෂණය වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි කියලා ඉංග්ලන්ඩ් ක්‍රිකට් බෝඩ් එක දැක්කා. ඉතින් මේකට විසඳුමක් විදියට එයාලා හඳුන්වලා දෙනවා අලුත් ක්‍රිකට් ෆෝමැට් එකක් T20 කියලා. T20 ක්‍රිකට් හඳුන්වලා දෙන්න ප්‍රධාන හේතුව තමයි සාමාන්‍ය ක්‍රිකට් මැච් එකක් ටෙස්ට් මැච් එකක් ගත්තොත් දවස් 5යි. එතකොට වන් ඩේ එකක් ගත්තොත් එimhe පැය 10ක් විතර එක ගහන්න වෙනවා. හැබැයි T20 මැච් එකක් පැය 3යි. ඉතින් සාමාන්‍ය මිනිස්සෙකුට තමන්ගේ වැඩ කරලා ඇවිල්ලා T20 මැච් එකක් බලලා නිදා ගන්න පුළුවන්. ඉතින් මේ ෂෝට් ෆෝමැට් එක
මාර විදිහට ජනප්‍රිය වෙනවා එංගලන්තය ඇතුළු. ඊට පස්සේ මේ අලුත් ෆෝමැට් එක ICC එකෙන් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වලටත් ගියා. මේකෙදි ලොකු විරෝධයක් එල්ල වෙනවා රටවල් කීපෙකින්. ප්‍රධානම රට තමයි ඉන්දියාව. ඉන්දියාව තමයි ඇත්තටම T20 වලට විරුද්ධ වුණේ. හැබැයි ඒ ඔක්කොම වෙනස් වෙනවා 2007 ඉන්දියාව T20 World Cup එක දිනුවට පස්සේ. මේ කාලෙදී ඉන්දියාවේ BCCI එකේ ඉන්නව ක්‍රිකට් ලෝකෙ විනාස කරන චරිතයක්. එයාගේ නම තමයි ලලිත් මෝදි. මෙයාට එනව අයිඩියා එකක් මේ අලුත් ක්‍රිකට් ෆෝමැට් එක පාවිච්චි කරලා ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීග් එකක් පටන් ගන්න ඉන්දියාවේ ඇතුලේ. මොකද මෙයා දකිනවා සාමාන්‍යයෙන් NFL වගේ ෆ්‍රැන්චයිස් වලට මාර සල්ලියක් එනවා මේ ඇමරිකාවේ ඇතුලේ කියලා. ඉතින් ඒකින්ද එයාට ඕනේ නෝ ක්‍රිකට් වලටත් මේ වගේම ෆ්‍රැන්චයිස් එකක් පටන් ගන්න ඉන්දියාවේ ඇතුලේ. ඒක තමයි අපි හැමෝම දන්න IPL. ඉතින් IPL වල ටීම්ස් ගන්න එනවා බොලිවුඩ් තරු එනවා. එතකොට ඉන්දියාවේ ඉන්න ලොකු ව්‍යාපාරිකයෝ මුකේෂ් අම්බානි වගේ ව්‍යාපාරිකයෝ එනවා. එතකොට මේ IPL එකත් එක්කලා BCCI එකට පුදුමාකාර සල්ලියක් ආකර්ෂණය වෙන්න ගන්නවා. මේ කොච්චර සල්ලි එනවද කියලා කියනවනම් සාමාන්‍ය සමහර විට ඉන්දියාවේ අතිශය දුප්පත් කන්ඩිෂන් එකක හිටපු ප්ලේයර් කෙනෙක් එක IPL ඔක්ෂන් එකකින් ඉන්දියාවේ මුම්බායි වල තියෙන ඉහළම පෙන්ට් හවුස් එකක් ගන්න ලෙවල් එකට වෙනකල් වර්ධනය කරන්න පුළුවන් තරම් IPL එක ප්‍රබල වෙනවා. ඉතින් මේ IPL එකත් එක්කලා BCCI එක ICC එකේ ලොකු තනතුරක් ගන්න මට්ටමට එනවා. ඉතින් මේ IPL එක අවුරුදු කීපකින් ලෝකෙ ලොකුම ෆ්‍රැන්චයිස් ලීග් එකක් වෙනවා. කොටිම ලෝකෙ දෙවැනියට ලොකුම ෆ්‍රැන්චයිස් ලීග් එක වෙනවා. ඒ වගේම BCCI එකත් මේ හම්බ වෙච්ච අලුත් ඉල්ලම පුළුවන් තරම් ලෝකෙට පුෂ් කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සමහරට ලබන අවුරුද්දේ අපිට ඇමරිකාවේ ඇතුළේත් ෆ්‍රැන්චයිස් ලීග් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම අපි බැලුවොත් එම IPL එක කොපි කරලා ගොඩාක් රටවල් යාලගේම ෆ්‍රැන්චයිස් ලීග් පටන් ගන්නවා. උදාහරණ BBL, PSL වගේ ඒවා. LPL කියලා එකකුත් තියෙනවා නේද? ඉතින් නරඹන්න මිලියන 500කට වැඩිය මේ IPL එක බලනවා. ඒ වගේම ඩොලර් බිලියන 11ක් මේ IPL ෆ්‍රැන්චයිස් එක වටිනවා. ඉතින් මේසා මුදල් කන්දරාවක් එන හින්දා BCCI එක ICC එකේ නිල නොලත් ලොක්ක බවට පත් වෙනවා. දැන් මේසා විශාල මුදල ජනප්‍රියකම බලයක් තියෙන තැනකට තව කවුද ආකර්ෂණය වෙන්නේ? අන්න හරි. හොරු. ඉතින් මේ ක්‍රිකට් වලට එන අති විශාල මුදල දැක්ක ගමන් මේකට ආකර්ෂණය වෙනවා දේශපාලකයෝ, එතකොට ලොකු ව්‍යාපාරිකයෝ, ඔට්ටුවල්ලන්නෝ, නළු නිළියෝ, ඒ විතරක් නෙමෙයි තරඟ පාවා දෙන ක්‍රීඩකයෝ, මේ වගේ ගොඩාක් අය ආකර්ෂණය වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ක්‍රිකට් බෝඩ්ස් වලට ICC එකෙන් විශාල මුදලක් ලැබෙන්න ගන්නවා. මොකද ICC එකේ ආදායම ඉහළ ගිය හින්දා. ඉතින් ICC එකෙන් විශාල මුදලක් මේ ක්‍රිකට් බෝඩ්ස් වලට ලැබෙද්දී මේ අනිත් රටවල් වල ක්‍රිකට් බෝඩ්ස් වල බලය ගන්නත් ඒ රටවල් ඇතුලේ ලොකු තරඟයක් ඇති වෙනවා. ක්‍රිකට් වලට ආදරේටද? නෑ, ක්‍රිකට් වලට ආදරේට නෙවෙයි. ඉතින් මේ ක්‍රිකට් බෝඩ් වල බලය ගන්න ගොඩාක් අය පොර කනවා. හේතුව තමයි ICC එකෙන් ලැබෙන අති විශාල මුදල. ඉතින් මේ වගේ සිද්ධිය අපේ ක්‍රිකට් වලටත් ආවා. උදාහරණයකට තරඟ පාවා දීමේ කේස් එකක් ගියා අල් ජසීරා එකේ ඩොකියුමන්ට් එකක්. එහෙම මම දන්නා ඒකට මොකක්වත් ක්‍රියාමාර්ගයක්වත් ගත්තද කියලා. හැබැයි ක්‍රිකට් කියන්නේ අන්ත දූෂිත ක්‍රීඩාවක් බවට පත් වුණා මේ විශාල මුදල ක්‍රිකට් වලට ආකර්ෂණය වෙන්න ගත්තට පස්සේ. මම කලින් කිව්වනේ BCCI එක ඇවිල්ලා ICC එකේ නිල නොලත් ලොක්ක වගේ ඉන්න ක්‍රිකට් බෝඩ් එක කියලා. ඉතින් මේකේ වර්තමාන ලේකම් ගැනත් අපි කතා කරන්න ඕනේ. මේ වර්තමාන ලේකම්ගේ නම තමයි ජේ ෂා. මෙයාට අවුරුදු 35යි. එතකොට එයා කොහොමද මේ මෙච්චර පොඩි වයසකින් ලෝකේ ලොකුම ක්‍රිකට් බෝඩ් එකේ ලේකම් බවට පත් වුනේ? ඇත්තටම මේ ජේ ෂා ඉතාම පොඩි සාමාන්‍ය පවුලක ඉඳන් සාමාන්‍ය පාසලකට ගිහිල්ලා දවසකට වේලක් කාලා ඉතාම මහන්සියෙන් මේ ඒ වෙන ජේ ෂා කෙනෙක්. මේ ජේ ෂා ඇවිල්ලා ඉන්දියාවේ BJP පක්ෂයේ මිනිස්ටර් ඔෆ් හෝම් එෆෙයර්ස් අමිත් ෂාගේ පුතා. එතකොට අමිත් ෂා කියන්නේ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ළඟම හිතවතෙක්. ඉතින් මේ ජේ ෂා BCCI එකේ සෙක්‍රටරි වෙච්ච එක ගැනත් ලොකු ප්‍රශ්න තියෙනවා. හේතුව තමයි ගොඩාක් අය චෝදනා කරනවා ජේ ෂා මේ තත්ත්වයට ආවේ නෙපොටිසම් හින්දා කියලා. ඒ කියන්නේ තාත්තගේ පුෂ් එකෙන් තමයි ජේ ෂා මේ තත්ත්වයට පත් වුණේ කියලා. විශේෂයෙන්ම අපි ගත්තොත් අපේ ස්පෝර්ට්ස් මිනිස්ටර් චෝදනා කරලා තිබුණා මේ ජේ ෂා තමයි ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකේ දූෂිත කල්ලිය රකින්නේ කියලා. ඉතින් මේ සමහර රටවල් වල ක්‍රිකට් බෝඩ් එක ලොකු PR කැම්පේන් කරන්නේ නළු නිළියෝ රටගෙන යන්නේ. එතකොට ක්‍රීඩකයෝ තමන්ට ඕනේ විදිහට නීති කඩන්නේ, ඕන මගුල් නටන්නේ මේ ක්‍රිකට් වලට එන අති විශාල මුදලින්ද. මොකද මේ ක්‍රිකට් බෝඩ්ස් වග කියන්න ඕනේ ICC එකට විතරයි.
මෙයාල කිසිම රටක රජයකට වග කියන්න ඕනේ නැහැ. ඉතින් මේ ක්‍රිකට් බෝඩ් වල ඉන්න අය හිතාගෙන ඉන්නා එයාලට හම්බ වෙන සල්ලි වලින් එයාලට ඕන දෙයක් කරන්න පුළුවන් ICC එක එයාලගෙන් ප්‍රශ්න නොකරන තාක් කියලා. එයාලා රජයට වග කිව යුතු නැහැ කියලා. එතකොට මේ සමහර රටවල් වල ක්‍රිකට් බෝඩ් සිරින් නඩත්තු කරන ක්‍රීඩකයෝ කීප දෙනෙකුත් ඉන්නා. ඉතින් මේ ක්‍රීඩකයෝන්ට කවදාවත් මැචස් නැති වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රීඩකයෝ එතකොට වැඩිහරින්ම ක්‍රිකට් ගහන්න රැඩිය උත්සාහ කරන්නේ වෙන වෙන දේවල් ගහන්න තමයි. එතකොට මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම් මම දන්නවා නම් මට ඊළඟ මැච් එකත් අනිවාර්යෙන් හම්බ වෙනවා කියලා. මම බින්දුවක් ගැහුවත් 100ක් ගැහුවත් මට හම්බ වෙන්නේ එකම මුදල නම් මම මොකටද ක්‍රිකට් ගහන්න try කරන්නේ? මම ඒ වෙලාවේ PUBG අතක් ගන්නවා. නෑ මං කියන්නේ ලංකාවේ නේ මේ වෙන රටවල් වල ක්‍රිකට් players ලා. ඉතින් මේ දූෂිත ක්‍රිකට් බෝඩ්ස් කවදාවත් මේ players ලාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නේ නෑ. මේ players ලා කවදාවත් උනන්දුවෙන් play කරන්න උත්සාහ කරන්නේ නෑ. මොකද ක්‍රිකට් බෝඩ් එකකින් යාලා රකින්න හින්දා. එතකොට ක්‍රිකට් බෝඩ් එක දන්නවා යාලාට කවුරුත් ප්‍රශ්න කරන්න ඉන්නේ නෑ. ICC එකකින් යාලට case එකක් එන්නේ නෑ. යාලා ICC එකේ ලොකු තනතුරු දරන අය ෂේප් එකේ තියාගන්න කල් කියලා. ඉතින් කවුරුවත් අවංක වැඩ කරන්න නැති තරක කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද ඉතින් හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවානේ. එතකොට යාගේ කිල්ලෝට හුණු මෙයා බලා ගන්නවා. මෙයාගේ කිල්ලෝට හුණු මෙයා බලා ගන්නවා. හැමෝම තම තමන්ගේ වැරදි වහගෙන අනිත් අයව ෂේප් එකේ තියාගෙන තමන්ගේ ගේම ගහ ගන්නවා. සමහර රටවල් වල ක්‍රිකට් බෝඩ්ස් වල දැන් තියෙන තත්ත්වය. හැබැයි මම දැක්කා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සමහර නිලධාරීන් කියලා තියෙනවා මේ කාටවත් එහෙම ප්‍රශ්න කරන්න බෑ. මේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ මේ ICC එකෙන් ඩිරෙක්ට් ෆන්ඩ්ස් ගන්න තැනක්. ඒක මේ ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් බැලුවා කියලා යාලට ප්‍රශ්න කරන්න බෑ. රජෙන් අපි සල්ලි අරන් නැහැ. ඒතොර රජයට ප්‍රශ්න කරන්න බෑ. හැබැයි මේක WWE නෙවෙයිනේ. මේක නැෂනල් ටීම් එකක්නේ. ඒතොර මිනිස්සු ක්‍රිකට් බලන්නේ මේක ශ්‍රී ලංකා නැෂනල් ක්‍රිකට් ටීම් එක ප්ලේ කරනවා කියලා හිතාගෙනනේ. එහෙම නැත්නම් ක්‍රිකට් බෝඩ් එක කොහෙන් අර ප්ලේයර්ස් ලා ටිකක් තෝරගෙන ඉවරලා මේ තමයි අපේ ශ්‍රී මේ ක්‍රිකට් ටීම් එක කියලා දාලා ගහනවා නෙවෙයිනේ. මේක ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එකක් නෙවෙයිනේ. ඒකින්ද මම හිතන්නේ පෞද්ගලිකව ඒ ප්‍රකාශය එච්චරම සාධාරණ ඇති කියලා. මොකද මිනිස්සු මේ ක්‍රිකට් බලන්නේ මේක නැෂනල් ටීම් එක සෙල්ලම් කරනවා කියලා හිතාගෙන. එතකොට මිනිස්සුන්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා නමක් ගහගෙන මිනිස්සුන්ව නොමග දයවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් නෙවෙයිද එතකොට මේක? මේක මේ පෞද්ගලික ක්‍රිකට් ටීම් එක ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා නම ගහගෙනද ගහන්නේ? ඉතින් අන්න ඒ කතාවට නම් මම දැඩිව විරුද්ධයි. කාටවත් කියන්න බෑ මේක මේ අපිට ෆන්ඩ්ස් දෙන්නේ මෙයාලා අපිට ඒකින්දා කිසිම වගකීමක් නැහැ. මේ අපි කාටවත් උත්තර දෙන්න යන්න ඕනේ. අපි කාටවත් වග කියන්න ඕනේ නැහැ කියලා. දැන් කොහොම හරි ශ්‍රී ලංකා ක්‍රිකට් සස්පෙන්ඩ් කරලා තියෙනවා. සස්පෙන්ඩ් කරලාට වඩා නිකන් ඉල්ලලා සස්පෙන්ඩ් කරගෙන වගේ කතාවක් තමයි ESPN එකේ තියෙන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ මේක කරේ රටේ ක්‍රිකට් වෙනුවෙන් තියෙන වුණාට බැලු බැල්මට මට නම් එහෙම පේන්නේ නැහැ. ලොතරැයි කූඩු වල ළඟ ඉඳගෙන ක්‍රිකට් අහපු එතකොට අබාන් සිංග වගේ ෂෝරූම්ස් ඉස්සරහා ඉඳගෙන වැඩෑරලා යන ගමන් හිටගෙන ක්‍රිකට් බලපු කවුරු හරි මූණට හම්බෙච්ච ගමන් එදා දවසේ මැච් එකේ ලකුණු කීයද කියලා අහපු ඒ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තියෙන උවමනාව දැන් ඉන්න ප්ලේයර්ස් ලට හෝ ක්‍රිකට් බෝඩ් එකට තියනවා කියලා මං හිතන්නේ නැහැ. මම ක්‍රිකට් වර්ල්ඩ් කප් සෑහෙන ප්‍රමාණයක් බලලා තියෙනවා. හැබැයි මම මේ වර්ල්ඩ් කප් එකේ එක මැච් එකක්වත් බැලුවේ නැහැ. හේතුව තමයි මට තේරිච්ච දේ තමයි මම මගේ කාලය කාගෙන මගේ රට වෙනුවෙන් නෙවෙයි නම් මෙයාලා සෙල්ලම් කරන්නේ. මම මොකටද කාලය කාගෙන තව කෙනෙකුට හම්බ කරලා දෙන්න මැච් එකක් බලන්නේ? මගේ රට වෙනුවෙන් නම් ඔන්න මට මේක බලන්න හේතුවක් තියෙනවා. හැබැයි මේක මගේ රට වෙනුවෙනුත් නෙවෙයි නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ පෞද්ගලික ආයතනයක් වගේ තැනක් නම් මම මොකටද මාව රිප්‍රසන්ට් කරන්න නැති දෙයකට සපෝට් කරන්නේ? අවසානෙට මට හිතෙන දේ නම් කවුරුවත් රට වෙනුවෙන් සෙල්ලම් කරන්නේ හෝ රට වෙනුවෙන් ක්‍රිකට් බෝඩ් එකට රින් ගන්න දඟලන්නේ නැහැ. ඉතින් ඔයාලටත් ඕනනම් පුළුවන් ඒක මං වගේම තේරුම් අරගෙන පාඩුවේ ඉන්න. එහෙම නැත්නම් දිගටම මැච් බලන්න. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක අපි මෙතනින් නවත්තනවා. අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න. මේ ගැන ඔයාගේ අදහසක් මොක් හරි තියනවා නම් පල්ලෙහින් comment කරලා තියන්න. මම ඒකට මගේ අදහස පුළුවන් තරම් reply කරන්න බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න. ඒක මේ වීඩියෝ එක තව කෙනෙකුට suggest වෙන්න උදව්වක් වෙයි. එහෙනම් මං ගිහින් එන්න. ජය වේවා.